හොඳයි මේ Excel පාඩමේ ඉතුරු කොටස මම ඕගලන්ට එක උදාහරණයක් එක්ක මේ Excel වල තියෙන මේ commands අපි භාවිතා කරන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරන්නම් විශේෂයෙන්ම මේ home tab එක ඇතුලේ තියෙන Excel commands අපි භාවිතා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ උදාහරණයත් එක්ක බලමු ඉතින් උදාහරණයක් විදිහට මම අරගන්නෝ කිසියම් ආයතනයක දෛනික වැටුප් ලබන සේවකයන් සඳහා වැටුප් වාර්තාවක් සකසන්න එතකොට මාසය අවසානයේදී එක එක සේවකයෝ කොච්චර වැටුපක් ලබනවද ඒත් එක්කම සේවකයන්ට සමස්තයක් විදිහට කොච්චර වැටුපක් ගෙවලද කියලා හොයාගන්න තියෙන වැටුප් වාර්තාවක් හදන්න යන්නේ. ඉතින් එතෙන්දී අපි මුලින්ම බලන්න ඕනේ මේ අපි A4 කොලේ තමයි භාවිතා කරන්නේ. එහෙනම් අපි A4 එක අපි page layout එකට ගිහිල්ලා අපි කලින් කතා කරා වගේ A4 තෝරගෙන තියෙනවා. එතකොට මෙතන A4 size එකට අපිට අපේ Excel sheet එකේ A4 size වලට වෙන් වෙලා තියෙනවා ඕගලන්ට පැහැදිලිව පේනවා. හොඳයි මෙතෙන්දී මම මේ වැටුප් වාර්තාව සැකසීම සඳහා භාවිතා කරන්නේ ටේබල් එකක් ආකාරයෙන් තමයි මේක සකසන්නේ තීරු කීපයක් යටතේ මම මේක සකසනවා. හරි අපි මුලින්ම ගමු මම මේක සිංහලෙන් ටයිප් කරනවා. අනු අංකේ තොර අපිට දැන් මේ අනු අංකේ කියලා මෙහෙම ටයිප් කරන්න පුළුවන්. ඉතින් ටයිප් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ සාමාන්‍ය අපි භාවිතය සඳහා ගන්න ගොඩක් වෙලාවට මේ 12 කියන ෆොන්ට් එක තමයි. එතකොට ෆොන්ට් සයිස් එක මෙතන සිලෙක්ට් කරලා සෙල් එක 12 සහ ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය මෙතනින් සකසා ගන්න හැකියාව තියෙනවා. එතකොට දැන් ඔයගලන්ට පේනවා මේ අනු අංකේ කියන එක මේ කොලම් එකෙන් පිටතර පැනලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් මේ මෙන්න මෙතනට ගියාම මේක අපේ මවුස් පොයින්ටර් කීතලයක් වගේ බවට පත් වෙනවා. මේ පැත්තට ඔහොම අදින්න පුළුවන් ඒ ප්‍රමාණයට. එහෙම නැත්නම් ලේසියම එක තමයි මෙන්න මෙතනට ගිනිහිල්ලා මවුස් එක ඊතලයක් වගේ වුණාම ওই විදිහට ඩබල් ක්ලික් කරාට පස්සේ ඒක ඔටෝමැටිකලි අක්ෂරවල ප්‍රමාණයට කොලම් එකේ මහත සකස ගන්නවා. හරි. නමුත් දැන් අනු අංකය වගේ එකක් අපි දැන් අපි තුම 1 2 කියලා ටයිප් කරන්න. එතකොට අපිට ඇත්තටම මේකට පොඩි ඉඩක් යන්නේ. ඒ නිසා අපිට මේක පේලි දෙකකට වගේ දා පේලි දෙකකින් හදාගත්තත් කමක් නැහැ. නමුත් Excel වල අපි ටයිප් කරන හැම දෙයක්ම ওই විදිහට තනි පේලි එකකට තමයි ටයිප් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට අපිට ওই විදිහට ඔහොම ගිහින් තියෙනවා. අපි මෙතන ඩබල් ක්ලික් කරොත් පේනවා දැන් අපිට මේ සෙල් එකේ මහත ගොඩක් මහතට සැකසিলা තියෙනවා. දැන් ගොඩක් මහතට මේ සෙල් එක සැකසিলা තියෙනවා. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි දැන් අපි මෙහෙම ටයිප් කරාට පස්සේ එක සෙල් එකක මේ අනිත් සෙල් ටික උඩින් ගියා කියලා ඒ සෙල් වලට අයිති වෙන්නේ නැහැ අපි මේ ටයිප් කරපු එක. දැන් අපි මෙතන ඇවිල්ලා ක්ලික් කරොත් දැන් මෙතන අපිට ෆෝමියුලා බාර් එකේ මොනවද ටයිප් වෙලා කියලා පේන්නේ නැහැ. මෙතන ක්ලික් කරත් එහෙමයි. මෙතනත් එහෙමයි මෙතනත් එහෙමයි. අපි මේක මකනවා නම් මෙන්න මේ ටයිප් කරපු සෙල් එකේම ක්ලික් කරලා තමයි මකන්න ඕනේ. එතකොට ඒක වෙනත් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි මේ තැන් වල ක්ලික් කරලා මැකුවා කියලා මේක මැකෙන්නේ නැහැ. මෙතනම ක්ලික් කරන්න ඕනේ මකන්න. කියන්නේ Excel වල අපි ටයිප් කරනකොට තනි පේලියට තමයි ටයිප් වෙන්නේ. ඉතින් අපිට මේක පේලි දෙකකට ගන්න ඕන නම් මේ අනු කියන එක එක පේලියක් අංකය කියන එක එන්ටර් වෙන්න ඕන නම් පල්ලෙහාට යන්න ඕන නම් අපිට ඒකට මෙන්න මේ alignment කියන command group එකේ තියෙන විධානය wrap text. ඉතින් අපිට මෙන්න මේක ක්ලික් කරාට පස්සේ මේ සෙල් එක අපි මුලින්ම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ wrap text කියන එක ක්ලික් කරනවා. අපි හරි. එතකොට අපිට ওই විදිහට අනු අංකය කියන එක පේලි දෙකකට එනවා. අනු අංකය කියන එක පේලි දෙකකට එනවා. හරි. ඊළඟට අපි වගේ අනිත් කොලම් ටික මේ report එකට ඕනේ අනිත් කොලම් ටික type කරගමු. නම ගන්නවා. ඊට පස්සේ වැඩ කළ පැය ගණන. එතකොට මම ඒකත් ඒ වගේම සිලෙක්ට් කරලා wrap text කරගත්තට පස්සේ ඔය විදිහට පේලි තුනකට type වෙනවා. ඊට පස්සේ මම ගන්නවා පැයක ගෙවීම. එතකොට ඒකත් මම මේ විදිහටම සිලෙක්ට් කරලා මෙතනින් wrap text කරගන්නවා. ඊළඟට අතිකාල කාල කියලා මක් කැටියට ගන්නවා. ඊට පස්සේ අපි මේකෙන් වැටුප ගණනය කර ගන්නවා. වැටුප ඊට පස්සේ අපි
අපිට ඔන්න මේකට කියන්න පුළුවන් දළ වැටුප කියලා. ඊට පස්සේ මේ වැටුපෙන් අපි හිතමු EPF වගේ සේවකාර සාධක අර මුදලට යම් මුදලක් අඩු වෙන්න ඕනනේ. සාමාන්‍ය ඕනෙම කෙනෙක්ගේ වැටුපෙන් 108ක් වගේ ප්‍රමාණයක් සේවකාර සාධක අර මුදලට අඩු කරනවා. ඉතින් අපි අඩු කිරීමත් මෙතනදී අරගමු. සේවකාර සාධක අර මුදල කියලා මම ටයිප් කරනවා. එතකොට මෙතනින් මුළු වැටුප අපිට ගන්න පුළුවන්. මුළු වැටුප අපිට මෙතනින් අරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙතනදී දැන් මේක අපිට ටේබල් එකක් විදිහට හදා ගන්නත් ඕනේ. දැන් වර්ඩ් වල එහෙම අපි වර්ඩ් පාඩමේදී කතා කරා කොහොමද ටේබල් එකක් හදා ගන්න කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඇත්තට මේක මේ සෙල් අපිට ටේබල් එකක් විදිහට පෙවුනට ඇත්තට මෙතන ටේබල් එකක් නැහැ. දැන් මේක අපි print preview එකට ගිහිල්ලා බලුවොත් දැන් අපි type කරපු ටික ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ටේබල් එකක් ඇත්තටම නැහැ. ඒ නිසා අපි මේකට ටේබල් එකක් හදාගන්නකොට අපිට අවශ්‍ය සෙල් ප්‍රමාණය මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ. පිටු මෙන්න මේ ප්‍රමාණයට තමයි අපි ටේබල් එකක් හදාගන්න යන්නේ කියලා. මෙතන ඉඳන් අපි හිතමු මෙන්න මේ වගේ ප්‍රමාණයට කියලා. ඒතර ඒ ටික මම සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේ ෆොන්ට් command group එකට ගිහිල්ලා මේ ෆොන්ට් එකේ තියෙන මෙන්න මෙතන මේ border කියලා එකක්. ඉතින් බෝඩ කියලා එකක්. ඒතර මේ බෝඩ කියන එකේ මෙන්න මෙතන පොඩි ඊතලයක් තියෙනවා. අනේ ඊතලේ ක්ලික් කරාම අපිට එනවා මේ බෝඩර්ස්. මෙතනින් මම තෝරන්න ඕනේ. මෙතනින් මම තෝරනවා ඕල් බෝඩර්ස් කියන එක. ඕල් බෝඩර්ස් කියන එක තෝරනවා. එතකොට ඕගලන්ට පේනවා මේ හැම සෙල් එකකටම බෝඩ එකක් වැටිලා තියෙනවා. එහෙම නැත්නම් ඔටෝමැටිකලිම දැන් ටේබල් එකක් බවට අපේ සෙල් ටික පරිවර්තනය වෙලා තියෙනවා. අපි print වලට ගිහින් බලුවොත් print දැන් ඕගලන්ට පේනවා මේ ඒ ටේබල් එකට බෝඩස් ටික වැහැරලා මේ අපේ Excel sheet එකේ අපි තෝරගත්ත ටිකට බෝඩස් වෙලා දැන් ටේබල් එකක් වෙලා තියෙනවා ඔටෝමැටිකලි. හරි ඉතින් හරිම ලේසි ටේබල් හදන්න අපිට Excel වලදී. හරි ඊළඟට දැන් අපි බලමු මෙන්න මේ තව එක සැකසුමක් අපිට තියෙනවා. මෙන්න මෙතන alignment සැකසුම් ටික. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ left මේකෙන් අපිට left center දැන් ඔය වගේ රයිට්ස් ඇලයින්මන්ට් අපි වර්ඩ් වලදීත් පාවිච්චි කරා. හැබැයි මේ Excel වලදී අපිට ඊට වඩා ටිකක් මේක වෙනස්ව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ top, middle, bottom කියලා ඇලයින්මන්ට් වගේක් තියෙනවා. දැන් මේ top alignment එක කියන්නේ ඔයගලන්ට පේනවා මම මෙන්න top alignment එක ක්ලික් කරපු ගමන් මේක උඩට ගියා. මේ කොටුවේ උඩට. දැන් middle එක ක්ලික් කරොත් ඔයගලන්ට පේනවා කොටුවේ මැද්දට. bottom එක ක්ලික් කරොත් මේ කොටුවේ පල්ලෙහාට. දැන් මේක මම එහෙම කරන්නම්. top උඩට middle click කරොත් මැද්දට පහළට. එතකොට මම මේ දෙකම middle තිබ්බොත් ඔයගලන්ට පේනවා මේ පැත්තේ මේ පැත්තේ දෙපැත්තෙම මැද්දට එනවා. ඉතින් එහෙම ගන්න එක වඩාත් ලස්සනයි. හරි. ඉතින් මට මේ ටික ඔක්කොම එකපාරේ විදිහට කරගන්න පුළුවන්. මේ විදිහට select කළා. මම මේකත් middle alignment කරනවා. මේකත් මේකම center කරනවා. හරි. එතකොට ඒක පිළිවෙලයි. හරි. ඊළඟට මේ අපිට අවශ්‍යයි නම් මෙන්න මේ ඔරියන්ටේෂන් කියන එකක් මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ අපිට මේ අකුරු ටික මේ අතර ටයිප් කරන්න නැතුව විකර්ණයක් විදිහට මේ පැත්තට මෙහෙම ටයිප් කරන්න අවශ්‍යයි නම් අපිට මෙන්න මෙතන තියෙන ඔරියන්ටේෂන් කියලා එකක් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට ඇන්ගල් කරගන්න පුළුවන්. ඉතින් මේ අතිකාලි කියන එක මට ඇන්ගල් කරගන්න ඕන නම් මේ ඇන්ගල් එකක් තේරුවහම ওই විදිහට ඒක අපිට ඇන්ගල් කරගන්න පුළුවන්. හරි. ඉතින් වගේ කරන්න හැකියාව තියෙනවා. එතකොට අපිට මේ සියල්ල ඒ වගේ දැන් මම මේකත් ඒ වගේ නිකන් ඇන්ගල් කරලා පෙන්නන්න. හරි. එතකොට ඒ ටික අපිට ඔක්කොම ඒ වගේ ඔහොම අවශ්‍යයි නම් අපිට ඒ වගේ ඇන්ගල් එකකට හරව ගන්න මෙන්න මෙතනින් හැකියාව තියෙනවා. හරි. එතකොට අර මේ සෙල් එකක මේ කොලම් එකක පළල අපිට තව අඩු කරගන්න පුළුවන්. ඒතොර අර A4 එකකට ගොඩාක් තීරුව આવොත් අන්න ඒ වගේ වෙලාවට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. තීරු 10ක් 15ක් වගේ එනකොට අපිට A4 එකේ මේ 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 විදිහට ටයිප් කරලා කරගන්න අමාරුයි තීරුව. එතකොට අපිට මේ වගේ උඩ අතට ටයිප් කරන්න පුළුවන්. හරි මම මෙතනදී මේ විදිහට කරන්න යන්නේ නැහැ. අපිට අවශ්‍යයි නම් ඒ විදිහට කරන්න පුළුවන්. දැන් අපි හිතමු මේ අන්තිම තීරුව ඉඩ මදි වගේ වෙනවා කියලා A4 එකෙන් එළියට පයින්නවා වගේ නම් මට ඒක මොකක් හරි ඇන්ගල් එකකට මේ තියෙන ඇන්ගල් උඩට හෝ ওই විදිහට හරි ඔය වගේ විවිධ මේ ඇන්ගල් වලට සකස ගන්න පුළුවන්. හරි. හරි මම නැවත් තීච්ච විදිහටම මේක අරගන්නවා.
හරි ඊළඟට මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ merge මෙන්න මේ විධානය පිළිබඳව merge විධානය. ඒතර මේ merge විධානයට ගියාට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන merge විධාන හතරක්. merge and center, merge across, merge cells, unmerge cells. ඒතර මේ merge කියන්නේ merge කියන එකේ අදහස තමයි මේ cell ටිකක් එකට එකතු කරලා තනි cell එකක් බවට පරිවර්තනය කරනවා. අපි තුම මෙන්න මේ පේලි දෙක මම එකතු කරලා මේ සෙල් ටික ඔක්කොම මම ක්ලික් කරොත් merge center merge and center ඒක ඔයගලන්ට පේනවා මේ සියල්ල මේ සියලුම සෙල් නැති වෙලා තනි සෙල් එකක් වෙලා merge and center කියන්නේ මම මේකේ මොන හරි type කරොත් ඒක center වෙලා තමයි type වෙන්නේ ඒකයි merge and center කියන්නේ මට ඕන merge and center විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම ඒ ටිකම select කරගන්නවා. අපි තුන් මේ විදිහට select කරගත්තා කියලා. merge across. ඒතර ඔයගලන්ට පේනවා අපි තීරු ටික නැති වෙලා peeli විතරක් ඉතුරු වෙලා. ඒතර අපිට මේකේ peeliක් විදිහට type කරගෙන යන්න පුළුවන්. මේකේ peeliක් විදිහට අපිට එහෙම type කරගෙන යන්න පුළුවන්. ඒතර merge across කියන්නේ තීරු නැති වෙනවා peeli ඉතුරු වෙනවා. තීරු නැති වෙලා peeli ටික හැමම ඉතුරු වෙනවා. තීරු ඉවත් වෙලා peeli ඉතුරු වෙනවා. ඊළඟට මේ merge cells කිව්වොත් අර කලින් වගේම තමයි අපිට merge cells කිව්වොත් මේ ටික merge වෙනවා. නමුත් අර center වෙන්නේ නැහැ. මෙතනදි center වුණා වගේ center වෙන්නේ නැහැ. නිකන් merge වෙනවා විතරයි. unmerge unmerge කරොත් අපිට මේ cell ටික ඔය තීජ තත්ත්වයට නැවත පරිවර්තනය කරගන්න පුළුවන්. තීජ තත්ත්වයට නැවත පරිවර්තනය කරගන්න පුළුවන්. හරි ඉතින් මම මෙතනදි මේක මෙන්න මේ විදිහට අපි තුමු දැන් මේ වැටුප් වார்த்தාවේ නම වගේ එකක් අපි ටයිප් කරනකොට merge and center දෙන්න පුළුවන්. දීලා මේකේ මට ඕනනම් නම ටයිප් කරන්න පුළුවන්. අපි තුමු ආයතනයක් මොකක් කර කියලානේ. අපි තුමු පෙරේරා සහ සමාගම. හරි. පෙරේරා සහ සමාගම කියලා මේ සමාගමේ නම මට දාගන්න පුළුවන්. ඒතොර ඒ වගේ මම මෙතනින් මෙන්න මේ මිඩල් එක කරලා අපිට ඒ වගේ උඩට මේක අරගන්න පුළුවන්. ඒත් එක්ක මට මෙන්න මේ පේලිය merge across කරගන්න පුළුවන්. මෙහෙම. හරි. එතකොට ඒක පේලියක් විදිහට merge වෙලා තියෙනවා. මම මේකේ center කරලා වුණා මට type කරගන්න පුළුවන්. දෛනික කම්කරුවන්ගේ වැටුප් වார்த்தාව කියලා මම මෙතන ටයිප් කර ගන්නවා. ඕනනම් මම මේ වගේ තව එකක් ඒ වගේම මර්ජ් ක්‍රොස් කරගෙන ඕනනම් දිනේ වගේ එකක් හරි මාසේ හරි ඒ වගේ එකක් මට දා ගන්න පුළුවන් 2021 ජනවාරි වගේ හරි මම ඔය වගේ center කරගන්න. අතර merge කියන එක ඕගොල්ලන්ට දැන් අවබෝධයක් ඉන්නේ නැති කොහොමද merge කරන්න කියලා. දැන් අපිට මේ table එකක් හැදුවට පස්සේ උනත් මේ table එකේ cell හිටන් අපිට merge කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම උදාහරණ නිකන් මම මෙන්න මේ cell 6 මම මෙතනින් merge and center ගියොත් දැන් ඕගොල්ලන්ට පේනවා දැන් මේ table එකෙත් ඒ ටික merge වෙලා තියෙනවා. නේ table එකෙත් ඔය table එකෙත් ඒ ටික merge වෙලා තියෙනවා. ඉතින් එහෙම merge කරගන්නත් පුළුවන්. සෙල් විතරක් නෙමෙයි අපිට මේ ටේබල් එකුණත් merge කරගන්න පුළුවන්. හරි ඒකත් ඉතින් මතකේ තියාගන්න. හොඳයි මම මෙතනදී මේ මගේ page එකේ format එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මොකද මේකේ තව columns අපි ගත්තොත් අපිට A4 එකේ උස අතට මේක ඉඩ මදි වෙන නිසා මම orientation එක landscape වලට දා ගන්නවා. එතකොට මේ ඉඩ ප්‍රමාණය අපිට තවත් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට අපිට අවශ්‍ය ඉඩෝන් තරම් මේකේ තියෙනවා. හරි. දැන් අපි ඊළඟට බලමු මෙන්න මේ හෝම් ටැබ් එකේ තියෙන මෙන්න මේ සැකසුම මොකක්ද කියලා. මේ ඩික්‍රීස් ඉන්ඩෙන්ට් සහ
ඉංග්‍රීසි ඉන්ඩෙන්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ටයිප් කරන්න ගත්තොත් වචනයක් ඒකේ ආරම්භ වෙන ස්ථානය අපිට වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු ඔය විදිහට ලෙෆ්ට් තියෙන කියලා මේ ඉන්ඩෙන්ට් එක අපි ඉන්ක්‍රීස් කරනවා. කියන්නේ ඔයගොල්ලන්ට පේනවා මේක අර සෙන්ටර් වෙනව නෙමෙයි, පොඩ පොඩ ඉස්සරහට එනවා. ඒක ඩික්‍රීස් කරොත් අපිට තියෙන තැන වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ තුනෙන් පුළුවන් සෙන්ටර්, ලෙෆ්ට්, රයිට් විතරනේ. නමුත් මෙතනින් අපිට ඊට වඩා තව පොඩ්ඩක් අවශ්‍ය ස්ථානවලට වෙන් කරගන්න පුළුවන්. හරි, ඊළඟට මේ අපි කතා කරන මෙතනදි ඉතාමත්ම වැදගත්ම දෙයක්, ඒ වැදගත් කාරණේ තමයි මේ හැම සෙල් එකකම අපිට ටයිප් කරන්න පුළුවන් යම් දෙයක්. මේ හැම සෙල් එකකම අපිට ටයිප් කරන්න පුළුවන් මොනවා හෝ දෙයක්. හැබැයි අපි මේ හැම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ වගුව තුළම මේ විවිධ තීරුවල ටයිප් කරන දත්ත එකම වර්ගය නෙමෙයි. උදාහරණයක් විදිහට මේකේ මම ටයිප් කරන්නේ අංක, මේකේ මම ටයිප් කරන්නේ නම්. මේකේ සංඛ්‍යාවක්, වැඩ කළ පැය කියන්නේ සංඛ්‍යාවක්. මේ තීරුවේ සංඛ්‍යාවක් තමයි, නමුත් පැයක ගෙවීම කිව්වහම මේක රුපියල් අගයක්. එතකොට මේ දෙක වෙනස්, සංඛ්‍යා සහ මේ රුපියල් අගයන්. අති කාල කිව්වොත් යම් පූර්ණ සංඛ්‍යාවක්. දළ වැටුප කිව්වොත් රුපියල් අගයක්. සේවක අර්ථසාධ කර මුදලට කැපෙන ප්‍රමාණය කිව්වොත් ඒක රුපියල් අගයක්. මුළු වැටුප කිව්වොත් රුපියල් අගයක්. ඒතර ඕගලන්ට තියෙනවා මේ එකේ තේරෙන්න ඕනේ එක එක තීරුවේ තියෙන දත්ත වර්ග වෙනස්. එතකොට අපි ඒකට කියනවා ෆෝමැට්ස් කියලා. හරි, එතකොට අපිට ඩේටා ෆෝමැට් එක නැත්තම් ඒ සෙල් වල මේ සෙල් එකේ අපි මොනවා හරි ඩේටා එකක් ටයිප් කරොත් ඒකේ ෆෝමැට් එක අපිට තීරණය කරන්න පුළුවන්. මොකද හැම එකම සංඛ්‍යාවක්, හැම එකම ඉලක්කම්වත් නෙමෙයි. ඒක අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ අනුව අපි තීරු වෙන් කරගත්තොත් වඩාත් හොඳයි. දැන් පොදුවේ ගත්තොත් අපිට මේ ඕනෑම සෙල් එකක තියෙන ජෙනරල් කියලා. දැන් මේ නම්බරින් වලට ගියහම මේ වැටෙන්නේ සෙල් එක ක්ලික් කරලා මෙතනට ගියහම අපිට වැටෙන්නේ ජෙනරල් කියලා. නම්බර් ෆෝමැට් එක. ජෙනරල් කියන්නේ මේ ස්පෙසිෆික් ෆෝමැට් එකක් නැහැ. පොදුවේ අකුරු, ඉලක්කම්, වේලාව, දිනය අපිට මේ සෙල් ඇතුලේ ඕන එකක් ජෙනරල් තියෙනවා නම් ටයිප් කරන්න පුළුවන්. නමුත් සුවිශේෂී අවස්ථාවල අපි මේක ස්පෙසිෆික් කරගන්න ඕනේ. මම උදාහරණයක් විදිහට මම පෙන්නනවා මේ වෙන තැනක ටයිප් කළා. දැන් මේක ගත්තොත් මට අපි හිතමු මෙන්න මේ සෙල් එක. ඒක ජෙනරල් තියෙන්නේ. මට උනම් මේක නම්බර් දාගන්න පුළුවන්. මම මේ වෙනස පෙන්නන්න. දැන් එතකොට නම්බර් දාගත්තට පස්සේ මෙතන වැටෙන්නේ ජෙනරල් නෙමේ නම්බර්ස් කියලා. හරි. මම 123 කියන එක ටයිප් කරන්නම්කෝ. දැන් ඔයගොල්ලන්ට පේනවා මම වෙන සෙල් එකක ජෙනරල් විදිහට 123 ටයිප් කරොත් මේ තියෙන්නේ. දැන් මේ දෙකේ වෙනස ඔයගොල්ලන්ට පේනවා. දැන් මේ සෙල් එක ජෙනරල්. මේ තියෙන්නේ මේ සෙල් එක ජෙනරල් කියලා වැටෙන්නේ. ඒතර මේ සෙල් එක ක්ලික් කරාම වැටෙන්නේ නම්බර් කියලා. එතකොට නම්බර් සහ ජෙනරල් අතර වෙනස පේනවා. එතකොට නම්බර් කිව්වොත් අපිට දශම ස්ථාන තියන්න පුළුවන්. දශම ස්ථාන තියන්න පුළුවන්. එතකොට මේ නම්බර් ඩේටා ෆෝමැට් එක. එතකොට නම්බර් වුණාම විශේෂත්වයක් තියෙනවා අපිට මෙන්න මෙතනින් මේ දශම ස්ථාන. මේ තියෙන ඩික්‍රීස් ඩෙසිමල්, ඉන්ක්‍රීස් ඩෙසිමල් කියලා තියෙනවා. අපිට මේ දශම ස්ථාන ඕනනම් මේ පැත්තට ක්ලික් කරොත් අඩු කරගන්න පුළුවන්. මේ පැත්තට ක්ලික් කරොත් වැඩි කරගන්න පුළුවන්. එතනින් අපිට දශම ස්ථාන අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි තව ෆෝමැට් එකක් බලමු. මේක තව ෆෝමැට්ස් ගොඩාක් තියෙනවා අපිට වැදගත්ම කරන්සි. ඒතර අපිට මේ රුපියල් වැලියු එකක් වගේ දැන් මෙතන ඩොලර් වලින් කරන්සි එක වැටෙනවා. දැන් මෙතනට ඩොලර් තියෙන්නේ රුපියල් ඇඩ් කරගන්න විදිය මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද අපි රුපියල් මෙතනට ඇඩ් කරගන්නේ කියලා. දැන් මුදලක් වගේ එකක් නම් අපිට රුපියල් කියලා දාගන්න පුළුවන්. එතකොට පේනවා ඔයගලන්ට මෙතන වැටෙන්නේ කරන්සි කියලා තමයි වැටෙන්නේ. කරන්සි. හරි, ඊට පස්සේ අපිට මෙතන තව තියෙනවා accounting. කරන්සි සහ බොහෝ දුරට මේ දෙක සමානයි. මේ ෂෝට් ඩේට්, ඒ කියන්නේ දිනයක් වගේ දානවා නම් අපිට දැන් මෙන්න මේකත් මතක තියාගන්න කිසියම් වෙලාවකදී මේ සෙල් එකක් ඇතුලේ අපි ටයිප් කරපු දෙයක් මෙන්න මේ වගේ හෑෂ් සලකුණු ටිකක් වුණොත් ඒකේ අදහස තමයි ඒ දත්තය මේ සෙල් එක ඇතුලේ පෙන්වන්න ඉඩමදි. ඒ වෙලාවට අපි කරන්න ඕනේ මේ උඩට ගිහිල්ලා මේක දකුණු පැත්තට අදින්න ඕනේ. දැන් ඒක දිගහැරෙනවා. දැන් ඒක අපිට පේනවා. එහෙම නැත්නම් ඒ වගේ වෙලා තියෙන වෙලාවට මෙන්න මෙතන ගිහින් ඩබල් ක්ලික් කරාම අපිට ඒක view වෙනවා. හරි, එතකොට ෂෝට් ඩේට් කියන එක යටතේ අපිට මේ ඩේට් කෙටි දිනයක්. දිනයක් සඳහා ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට long date කිව්වොත් අපිට මේ දිනේ Wednesday මේ විදිහට අපිට පෙන්නනවා.
ඊට අමතරව ගත්තොත් ටයිම් කිව්වොත් අපිට දිනයක් සඳහා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. අද ඒකේ විශේෂත්වය තමයි අපි එහෙම ටයිප් කරොත් නිකන් උදාහරණයක් විදිහට මේ ෆෝමැට් එක වෙනස් කරගන්න එකේ වාසිය අපි 12යි අපි උදාහරණයක් විදිහට අපි 12 කියලා ගහලා දැන් මෙන්න මේ විදිහට බිංදු දෙකයි බිංදු දෙකයි අපිට ඔය විදිහට එහෙම ටයිප් කරගන්න පුළුවන්. එතකොට දැන් මේකේ මම ඔය විදිහට අපිට ටයිප් කරා කියලා 12 කියලා ටයිප් කරා. දැන් ඒක මෙතනින් මට ටයිම් වලට දාගත්තොත් ඔටෝමැටිකලි ඔය විදිහට හැදෙනවා. දැන් මම මෙතන එක කියලා ගහගත්තොත් දැන් මේක නිකන් එකක්. හැබැයි මම මේකේ ටයිප් එක වෙනස් කරගත්තොත් ටයිම් වලට ඒක අපිට ටයිම් එකක් බවට පරිවර්තනය වෙනවා. අපිට ඒක ටයිම් එකක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒකත් අපිට වැදගත් මොකද මේ ෆෝමැට්ස් භාවිත කරනකොට අපිට ඒක ඉතාම වැදගත්. හරි මේ ඕන අපිට ඔක්කොම සිලෙක්ට් කරලා එක විදිහක අපිට මේ ඔය විදිහට වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා. හරි එතකොට ඊට අමතරව අපිට ගත්තොත් මෙතන තවත් අපිට වැදගත් ෆෝමැට්ස් වර්ග තියෙනවා. මේ ප්‍රසන්ටේජ් ප්‍රතිශතයක් ඔය 100ට ගාන ඒත් එක්කම ෆ්‍රැක්ෂන්ස් භාග තොර සයන්ටිෆික් අර අපි බලයන් විදිහට ලියනවා නම් ඒත් එක්කම ටෙක්ස්ට් මේ ටෙක්ස්ට් එක පාවිච්චි කරන්නේ අපි ගණන් හදන්නේ නැති නම් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් අපි ටෙක්ස්ට් පාවිච්චි කරනවා විශේෂයෙන්ම නමක් වගේ දෙයක් ටයිප් කරනවා නම් දැන් මෙතන මේ නම කියන තීරුව අපිට තියන්න පුළුවන් ටෙක්ස්ට් විදිහට මේ ටික ඔක්කොම සිලෙක්ට් කළා අපිට මෙතන ෆෝමැට් එක තෝරන්න පුළුවන් ටෙක්ස්ට් කියලා. මොකද අපි ඒක ගණන් හදන්න එහෙම බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. එතකොට ඉතින් අපිට දිගටම මේ ටික ටෙක්ස්ට් විදිහට තමයි වැටෙන්නේ. ඉතින් ෆෝමැට් එක අනිවාර්යෙන් ෆෝමැට්ස් ටික මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම තව මෙතන විශේෂ දෙයක් මම පැහැදිලි කරන්නම්. මෙන්න මේ තන ඩයලොග් බොක්ස් ලෝන්ච් එකක් තියෙනවා නම්බර් ෆෝමැට්ස් කියලා. මේක ක්ලික් කරාට පස්සේ අපිට ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. ඊතර මේ ඩයලොග් බොක්ස් එක පාවිච්චි කරලා අපිට ඕන නම් මේ තව තව සැකසුම් නම්බර්ස් වල කරන්සි වල ඩේට් වල මේ ෆෝමැට්ස් තව දුරටත් අපිට වැඩි දියුණු කරගන්න පුළුවන් ඒ අපි භාවිතා කරන දේවල්. දැන් නම්බර් කියන තැන ගියාම මේ ඩෙසිමල් ප්ලේස් අපිට ඕන නම් මෙතනින් කොච්චරක්ද ඒත් එක්කම අර සෙපරේට් එකක් අපි දානවනේ සාමාන්‍යයෙන් 1000 කියලා. එතකොට ඒ සෙපරේට් එක දාන්න ඕනේ කොතනින්ද 1000ින්ද ඒක නැද්ද දාන්නේ නැද්ද ඒ විදිහට අපිට කරන්සි වලට ගියාට පස්සේ කරන්සි සිම්බල් එක අතර මේ ලෝකේ භාවිතා වෙන විවිධ කරන්සි වර්ග දෙ අපිට ඩොලර් විතරක් නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. එතකොට ලෝකේ පාවිච්චි කරන මේ අනිත් කරන්සි වර්ග ඒවට අදාළ මේ සිම්බල්ස් අපිට මෙතනදි දාගන්න පුළුවන්. ඉතින් මෙතනින් තෝරලා සිම්බල්ස් දාගන්න පුළුවන් රුපියල් ඇඩ් කරගන්න විදිය මම මේ කොටස අවසන් වෙනකොට ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මොකද ඒක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන්. මෙතන එක එක ඒවා තියෙනවා ඩොලර් තියෙනවා රෝමේවා තියෙනවා. නමුත් මේ RS කියන එක RS කියන එක සමහර ලාවට හැමෝගෙම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක ඇඩ් කරගන්න විදියත් මේ කොටස ඉවර වෙලා ඔයගලන්ට වෙනම් පැහැදිලි කරන්න. හරි එතකොට ඒ වගේ අපිට එතන ගත්තොත් මේ තව තව සැකසුම් මේ මො මෙතනින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මෙතනින් යන්නත් පුළුවන්. හරි මේ තැන් දෙකෙන් මේ යන්න පුළුවන්. එතකොට කරන්සි වලට ගියත් අපිට ඒ වගේ මේ ඩෙසිමල් ප්ලේසස් වැඩි කරගන්න පුළුවන්. ඩේට් වලට ගියත් මේ ඩේට් ෆෝමැට්ස් තියෙනවා. තව තව ෆෝමැට්ස් අපි අර භාවිතා කරන දෙක විතරක් නෙමෙයි මේ ෂෝට් ෆෝමැට්ස් අපි පොත්වල එහෙම දාන්නේ බොහොම කෙටි ෆෝමැට්ස් ඒ වගේ ඒවා ඒවා අපිට ඕන නම් මෙතනින් තෝරලා ඕකේ කරාම ඒ ෆෝමැට් වලට හදාගන්න පුළුවන්. වෙලාව ඒතකොට වෙලාවත් අපිට ඒ වගේ තව තව ෆෝමැට්ස් වලට කෙටි ෆෝමැට් වලට හදාගන්න පුළුවන්. ඉතින් මේ ඩයලොග් බොක්ස් එකේ අපිට අර තව තව පහසුකම් එහෙම නැත්නම් තව තව ප්‍රොපර්ටීස් මේ නම්බර් ෆෝමැට්ස් වලට අපිට මෙතනින් ලබා දෙන්න පුළුවන්. හරි ඉතින් අපි ඔක්කොම වගේ පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ජෙනරල් එක තිබ්බත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් සංඛ්‍යා විතරක් නම් නම්බර්ස් තියන්න. එහෙම නැත්නම් රුපියල් වගේ දෙයක් නම් කරන්සි තියන්න පුළුවන්. ඒත් එක්කම ඩේට් ටයිම් වගේ ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ ගැනත් හොඳ අවබෝධයක් ඔළුවේ තියෙන්න ඕනේ එක්සෙල් ෂීට් එකක් අපි හදනකොට. හරි ඊළඟට අපි මේකට අවශ්‍ය කරන දත්තරික ඇතුළත් කරගමු.
ඊට කලින් මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද මෙන්න මෙතනට ඔ මෙන්න මෙතන තියෙනවා අපිට මේ අර කරන්සි ටික අපිට කෙටියෙන් මේ වැඩිපුරම ලෝකයේ භාවිතා වෙන කරන්සි ටික මෙතන තියෙනවා මේ ඩොලර් ඒත් එක්ක ස්ටර්ලින් පවුම් යුරෝ යෙන් මේ ස්විස් ප්‍රැන්ක් වගේ ඒවා ඉතින් මෙතනින් අපිට ඒවා ක්ෂණික වැඩ් කරගන්නත් පුළුවන් ඉතින් අපි බලමු කොහොමද රුපියල් අපි මේ එක්සෙල් වල මෙතන රුපියල් පෙන්වන්න මොකද අපි රුපියල් භාවිතා කරන රටක් නිසා ආර්එස් කොහොමද අපි මෙතනට ඇතුළත් කරගන්නේ කියලා හොඳයි අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ කරන්සියකට රුපියල් ඇඩ් කරගන්නේ කියලා මෙන්න මෙතන අපි කරන්සි භාවිතා කරොත් මෙතනට අපිට රුපියල් දැන් අපිට ඩොලර් නේන්නේ සහ මෙතන තියෙන්නේ මේ ඩොලර් සහ මේ ලෝකේ ප්‍රධාන ඒවා ටික විතරයි ඉතින් රුපියල් කොහොමද ඇඩ් කරගන්නේ කියලා ඒකට ඔගොල්ලෝ මුලින්ම අපි මේක Excel එක අපි සේව් කළා control panel එකට යන්න ඕනේ ඔයගලගේ computer එකේ control panel එකට යන්න ඕනේ ඒකට start වල ගිහිල්ලා type කරන්න control panel කියලා හරි එතකොට මෙතනින් ඔයගලන්ට උඩින් control panel එක බලා ගන්න පුළුවන් හරි control panel එකට අපි යනවා ගියාට පස්සේ ඔයගොල්ලෝ බලන්න හොඳට region කියලා icon එකක් තියෙනවාද කියලා මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා ඇති එහෙම නැත්නම් keyboard එකේ R අකුර ගහන්න එතකොට ඒක හොයා ගන්න පුළුවන් R අකුර ගැහුවාම ඔන්න ඔතනින් අපිට හොයා ගන්න පුළුවන් region එතන මේ region කියන එක උඩ click කරන්න හරි click කරාට පස්සේ ඔයගලන්ට තව dialog box එකක් මේ වගේ විවෘත වෙනවා මේ dialog box එකේ ඔයගොල්ලෝ additional settings වලට යන්න ඕනේ click කරන්න additional settings උඩ ඊට පස්සේ ඔයගලන්ට එනවා customize customize format කියලා එකක් customize format වල දැනට තියෙන්නේ හරි දැනට තියෙන්නේ number currency time date කියලා මේ ටිකක් මෙතනින් currency කියන එකට යන්න ඕනේ currency කියන tab එකට යන්න ඕනේ currency කියන එකේ දැනට තියෙන්නේ ඔයගලන්ට පේනවා මෙතන currency symbol එකට තියෙන්නේ dollar මෙතනින් මේ dollar ඉවත් කළා ඔයගල type කරන්න rs රුපියල් කියන එක අපිට ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිංහලෙන් ඔගොල්ලෝ යුනිකෝඩ් භාවිතා කරනවා නම් සිංහල යුනිකෝඩ් පාවිච්චි කරනවා නම් අපිට ඔය වගේ රුපියල් කියලා ටයිප් කරන්න පුළුවන්. ඔන්න ඉස්සරහෙන් තිතක් තියන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. හරි යුනිකෝඩ් පාවිච්චි කරනවා නම් ඔගොල්ලෝ මෙන්න මෙතනට ගිහිල්ලා හොඳට මතක ඇතුව මෙතනින් සිංහල කියන එක තෝරලා අපිට මෙතනින් සිංහල විදිහට රුපියල් දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මේක අනිවාර්යෙන් ඇප්ලයි කළා ඕකේ කරන්න. සහ මේකත් ඇප්ලයි කරලා රීජන් කියන එකත් ඕකේ කරන්න. හරි. දැන් Excel වලට යන්න. ඊට දැන් Excel වලට ගියහම ඔයගලන්ට පේනවා අපි මෙතන සංඛ්‍යාවක් ටයිප් කරොත් ටයිප් කළා ඒක කරන්සි කරොත් මෙතන උඩින්ම රුපියල් තියෙනවා. නැත්නම් මෙතනට ගිහිල්ලා අපි කරන්සි වලට ගියත් අපි ඔයගලන්ට පේනවා රුපියල් කියලා වැටිලා තියෙනවා. ඒතර රුපියල් අපිට මෙතනට ගියත් රුපියල් තියෙනවා. ඒතර මේක රුපියල් වලින් අපිට හදා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒකත් ඊටම වැදගත් වෙයි ඔයගොල්ලන්ට. හොඳයි. එහෙනම් අපි මේ වගුවට ඊතුරු දත්ත ටික ඇතුළත් කරලා බලමු. හොඳයි. එහෙනම් අපි මේ හදාගත්ත වැටුප් වර්තාවට මේකට අවශ්‍ය කරන දත්ත ටිකක් අපි ඇතුළත් කරගමු. මොකද ඊට පස්සේ පුළුවන් අපිට ඒ දත්ත සැකසීම කොහොමද Excel වලින් කරන්න කියලා බලන්න. මෙතනදි මම මේ නම තීරුව ටිකක් ලොකු කරගන්නවා මොකද නම සඳහා ටිකක් වැඩි ඉඩක් අපිට අවශ්‍ය වෙන නිසා. හරි. ඊතර මෙන්න මෙතනදි මම ඔයගලන්ට මේ Excel වල භාවිතා කරන එක පහසුකමක් කියලා දෙන්නම්. දැන් මේ අනු අංක අපිට දාන්න පුළුවන් ওই විදිහට 1 enter කළා අපිට 2 ওই විදිහට 3. නමුත් අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට ඕන නම් මේක එකපාරටම අපිට සීරියස් එකක් විදිහට fill කරගන්න පුළුවන් ඔටෝමැටිකලි. අපි 1 විතරක් ටයිප් කරත් අපිට හොඳටම ඇති එක විතරක් ටයිප් කළා අපි ඔය විදිහට පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන යනවා ගිහිල්ලා එතකොට ඔයගලන්ට පේනවා මේ ඔක්කොගෙම එක කියලා වැටෙනවා ඊට පස්සේ මෙන්න මේ පොඩි කොටුවක් තියෙනවා ඔයගලන්ට පේනවා මෙතන මෙන්න මේ කොටුව තියෙන තැන මේ විදිහට ක්ලික් කරාම fill series දැන් මෙතන fill copy cell කියන එක තමයි වෙලා තින්නේ එතකොට fill series කියන එක අපි තේරුවට පස්සේ මෙටික ඔටෝමැටිකලි වැටෙනවා. ඉතින් ඇත්තටම මේ ක්‍රමය අපිට මේ මාසවලටත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට අපි ඉංග්‍රීසියෙන් ටයිප් කරොත් ජනවාරි කියලා අපි ටයිප් කළා. ඔය විදිහට පල්ලෙහාට ඇදගෙන ගියොත් ඔයගලන්ට පේනවා දැන් ඒක ඔටෝමැටිකලිම ජනවාරි, පෙබරවාරි, මාර්තු කියලා වැටෙනවා.
දවස් වුණත් අපිට ඔය වගේ සතිය දවස් වුණත් එක එක ටයිප් කරන්න ඕනේ. එකක් ටයිප් කරලා අපි පල්ලෙහාට ට්‍රැක් කරගෙන ගියා නම් ඒක ඔටෝමැටිකලි වැටෙනවා. හරි. ඉතින් ඒකත් මතකේ තියාගන්න. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මෙතනදී තව විශේෂ දෙයක් මේ අපි එක සමාන නමක් එහෙම නැත්නම් එක සමාන අකුරකින් තියෙන දෙයක් Excel වල ගැහුවොත් දැන් මේ ජයන් අපි ටයිප් කරනකොට මේකේ උඩින් තියෙන එක අපිට ඔටෝමැටිකලි දෙනවා. ඉතින් ඒක අපි එන්ටර් කරොත් ඒක එතනට ඔටෝමැටිකලි එනවා. ඒක මේ ඔටෝ ෆිල් එකක්. අත්‍තරම මේ ඔප්ෂන් එකට අපි කියන්නේ ඔටෝ ෆිල් කියලා. අපිට අවශ්‍ය නම් ඒ ඔටෝ ෆිල් නවත්තන්න උනත් පුළුවන්. මම ඒක ඉස්සරහ පාඩම්කදී කියලා දෙන්නම් කොහොමද ඒ ඔටෝ ෆිල් වගේව නවත්තන්නේ කියලා. ඉතින් අපිට එහෙම අවශ්‍ය නම් ඒක පුළුවන්. අපිට ඕන නම් එකම නමින් තියෙනවා නම් අපිට ඒක පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින්. හරි. ඒ වගේ මම විවිධ නම් ටිකක් මෙතනට ඇතුළත් කරගන්නවා. හරි. මෙතනදී මම 10 දිනක් විතරක් මම ඇතුළත් කරගන්නවා. අන්තිම තීරු දෙක හිස් තියෙනවා. හරි. එතකොට මේගොල්ලන්ගේ මේ පැයක වැඩ කළ පැය ගණනක් මම ඉස්සරහෙන් දාගෙන යනවා. ඒත් එක්කම පැයක ගෙවීමත් ඒගොල්ලන්ට එක එක ගෙවීම් තියෙන්නේ. ඒ ටිකත් මම දාගෙන යනවා. මේක නිකන් උදාහරණ ගණනක් විතරයි. හොඳයි. දැන් මම මෙතනදී ඔයගොල්ලන්ට තව වැදගත් දෙයක් කියලා දෙන්නයි. එතකොට දැන් අපි මේ වගේ මෙහෙම තීරු ඇතුළත් කරගෙන ගියාට පස්සේ හදිස්සි හරි අපිට තීරුවක් මෙතනට ඇතුළත් කරන්න අමතක වෙලා තිබුණොත් මේ කොහේ හරි තැනකට තීරුවක් ඇතුළත් කරන්න අමතක වෙලා තිබුණොත් දැන් මෙතනදී මේ පැය කළ වැඩ කළ පැය ගණනින් මේ පැයක ගෙවීම වැඩි කරාම යාට ලැබෙන්න ඕනේ සාමාන්‍ය වැටුප මෙතන වැටෙන්න ඕනේ. එතකොට ඒකට තීරුවක් මම අරගෙන නැහැ. ඒ නිසා අපිට මෙතනට තීරුවක් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ ස්ථානයේ රයිට් ක්ලික් කළා. මවුස් එකෙන් රයිට් ක්ලික් කළා. මෙන්න මේ ඉන්සර්ට් කියන විධානය ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මෙතනට දැන් හිස් තීරුවක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ තීරුව ඇතුලේ ටයිප් කරනවා වැටුප කියලා. හරි. ඕන අපිට මේක මූලික වැටුප හරි නැත්නම් අපි වැටුප කියලා ගමුකෝ. රයිට් වැටුප. එතකොට අපි අලුතෙන් දැන් මෙතනට තීරුවක් එකතු කරගත්තා. එතකොට දැන් මේ වැටුප හැදෙන්නේ මේ දෙක ಗುಣ වෙලා. ඒ කියන්නේ වැඩ කළ පැය ගණනෙන් පැයක ගෙවීම ಗುಣ වෙලා තමයි වැටුප හැදෙන්නේ. එතකොට මෙතනදී අපිට මේක ගණනය කරගන්න සූත්‍රයක් ලියන්න පුළුවන්. සූත්‍රයක්. අපි මේකට සරල සූත්‍රයක් පාවිච්චි කරනවා. සමානයි 24. ඒ කියන්නේ 24 මම ක්ලික් කරාට පස්සේ සමාන ලකුණ ගහලා මේ 24 තියෙන තැන C7 වැටෙන්නේ. C7 කියන්නේ මේ සෙල් ඇඩ්‍රස් එක. ඔයගොල්ලන්ට පේනවා මෙතන C C කොලම් එකේ C කොලම් එකේ තියෙන C කොලම් එකේ තියෙන 7 වෙනි එක. ඒ කියන්නේ මෙන්න මේක 24. හරි. ඒතර මම මෙතන සමාන ලකුණ ටයිප් කළා. C7 වැඩි කිරීම වෙනුවට අපි තරු සලකුණ පාවිච්චි කරන්නේ මම මුල්ලුත් කිව්වා. ඊට පස්සේ නැවත 150 කියන එක ක්ලික් කරනවා. මේක සරල සූත්‍රයක්. C7 D7 වැඩි කරාම අපිට වැටුප ලැබෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මෙතන එන්ටර් කරනවා. ඒතර මට එනවා 3600යි කියලා මේ පුද්ගලයාගේ වැටුප. ඒතර ඒ උත්තරේ ආපු තැන ක්ලික් කරොත් ඒ උත්තරේ ගත්ත විදිහ ෆෝමියුලා එක බාකේ අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ අනිත් කට්ටියටත් ඒ දේම තමයි කරන්න ඕනේ. මේ ඉන්න සියලුම දෙනාට මේ නම දෙනාගෙම වැටුප ගණනය කරන්න එකම විදිහට. කියන්නේ මේ පැය ගාන පැයක ගෙවීමෙන් වැඩි කළා තමයි වැටුප සකසගන්නේ. අපි එකෙන් එකට මේ වගේ සමානයි නැවත 108 වැඩි කිරීම D8 ඔය විදිහට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ලේසිම ක්‍රමය තමයි. අපි සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. අපිට මේ තියෙන මේකේ Excel වල තියෙන ඔප්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ රෙෆරන්ස් ඔප්ෂන් එකක්. ඉතින් ඒක කරන්න පුළුවන් අපිට මේ සූත්‍රය අනිත් සියල්ලට අපිට කොපි කරන්න පුළුවන්. මේ සූත්‍රය අපිට අනිත් සියල්ලට කොපි කරන්න පුළුවන්. ඒතර ඒක කරන්න අපි මෙන්න මේ සෙල් එකේ ඔයගලන්ට පේනවා දකුණු පැත්තේ පල්ලෙහා කොනේ තියෙන පොඩි කොටුවක් වගේ. එතනට මවුස් එක අරන් ගියාම ඔයගලන්ට පේනවා මේ දැන් තියෙන්නේ මෙතන මේ අපේ කතිරය වෙනස් වෙනවා. හරි. ඔයගලන්ට පැහැදිලිව එතනට පේනවා ගෙනිච්චාම වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරලා අපි පල්ලෙහාට ওই විදිහට ඩ්‍රැග් කරගෙන ආවහම අපේ මේ සූත්‍රය කොටුවෙන් කොටුවට කොපි වෙනවා. දැන් ඔයගලන්ට පේනවා C8 වැඩි කිරීම D8. C9 වැඩි කිරීම D9. හරි. එතකොට මේ සූත්‍රය පල්ලෙහාට කොපි වෙලා තියෙනවා. හරි. එතකොට උත්තර ටික අපිට ඇවිල්ලා තියෙනවා. මෙතනින් නතර වුණා නම් අපි ආයි
එක පල්ලෙහාට කොපි කරාම හරි. එතකොට 119 වැඩි කරාම 1900යි. එතකොට හරි උත්තරය අපිට ලැබිලා තියෙනවා. හරි. ඊළාට මේ අතිකාල මේ සේවකයන්ගේ අතිකාල ටිකත් අපි එකතු කරලා දල වැටුප සකස ගන්න පුළුවන්. අතිකාල අපි හිතමු මේගොල්ලෝ OT කරලා තියෙනවා නම් ඒ OT වලට ගෙවන මුදලත් මෙතන මම ටයිප් කර ගන්නවා. හරි OT ටික මම ටයිප් කරලා ඉවරුණා. ඊට පස්සේ අපිට දල වැටුප සකස ගන්න පුළුවන්. ඒතර දල වැටුප අපි සකස ගන්න භාවිතා කරන්නේ අර වගේම තමයි අපිට ඒකට සරල සූත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දල වැටුප හදන්නේ මේ මේ දෙකේ එකතුව. එහෙනම් අපිට සමානයි මෙන්න මේ සෙල් එක E7 ධන E7 ධන මේක එකතු කරනවා F7. එතකොට එන්ටර් කරාට පස්සේ උත්තරය එනවා. ඒක අපිට පල්ලෙහාට ඔය විදිහට ඩ්‍රැග් කරලා කොපි කරගන්න පුළුවන්. හරි. එතකොට අපිට ඒ උත්තර ටිකත් ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු මේ සේවක අර්ථසාධක අරමුදල් කියන තීරුව හදා ගන්න. එතන මේ අපි මේක EPF කියලා කියන. එතන සේවක අර්ථසාධක අරමුදලට සාමාන්‍ය සේවකෙක්ගේ වැටුපින් 108ක් මාසිකව යවන්න ඕනේ. එතකොට ඒක ඒ සේවකයාගේ නමින් එකතු වෙනවා. ඉතින් එයා ලබන මේ දල වැටුපින් ඒ අඩු කිරීම කරන්න ඕනේ. ඉතින් අපි එතනදී ඒ අඩු කිරීම අපි කරන විදිහ බලමු. ඒ කියන්නේ 108ක් මේ මෙන්න මේ වැටුපින් අපි අඩු කරන්න ඕනේ. එහෙනම් අපි බලනවා සමානයි. අපි ඒකට සූත්‍රයක් ලියනවා. මේ වැටුප තියෙන්නේ මෙන්න මේ G7 කියන සෙල් එකේ තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් අපි ප්‍රතිශතය හොයා ගන්න ඕන නිසා වැඩි කරනවා G7 108. එතකොට අපිට 8 ටයිප් කළා කීබෝඩ් එකේ අර ප්‍රතිශත සලකුණ 108 අපිට ওই විදිහට ටයිප් කරන්න පුළුවන්. එතකොට ඒක බොහොම සරලව අපිට එන්ටර් කරාට පස්සේ උත්තරය ලැබෙනවා. එතකොට 4100න් 108ක් කියන්නේ 328ක්. එතකොට මේකත් අපිට අර වගේම පල්ලෙහාට ওই වගේ කොපි කරගෙන යන්න පුළුවන්. එතකොට ඕගලන්ට පේනවා දැන් මෙතනිනුත් පල්ලෙහාට අපි මේ සූත්‍රය කොපි කරොත් මෙතනට එන්නේ බිංදුව. ඒකට හේතුව මෙතන සංඛ්‍යාවක් නැති නිසා. හරි. දැන් අපිට මේ උත්තරය ලැබෙනවා. ඊට පස්සේ අපිට මේ මුළු වැටුප ගණනය කරගන්න පුළුවන්. අපි මෙතනට ගිහිලා සමානයි කියලා ගෙවුවොත් අපි මුළු වැටුප ගණනය කරන්නේ මේ දල වැටුපෙන් මෙන්න මේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු කරනවා. එහෙනම් ඒකටත් සරල සූත්‍රයක් අපිට G7 අපි අඩු කරන්න ඕනි H7. G7 H7 අඩු කරාම අපිට එනවා සේවකයාට මේ ශුද්ධ වැටුප. මේක මුළු වැටුපට වඩා අපිට කියන්න පුළුවන් මේ තීරුවම පොඩ්ඩක් වෙනස් කරගන්නම් මේ ශුද්ධ වැටුප කියලා. ඒ කියන්නේ යාට අවසාන වශයෙන් ගිවන වැටුප. හරි. බැංකුවට ගිණුම් ගත කරන වැටුප. හරි. එතකොට අපි මේක අර වගේම පල්ලෙහාට මෙතන ක්ලික් කරලා කොපි කරලා අපි ඩ්‍රැග් කරගෙන ගියොත් මේ විදිහට අපිට මේ සේවකයන්ට ඇත්ත වශයෙන්ම ගිවන වැටුප හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අපිට මේ එක එක තීරුව එකතුව අරගන්න ඕනි කියලා හිතමුකෝ. එක එක තීරුව එකතු වෙලා මේ සේවකයන්ට ගෙවන සියලුම වැටුප්වල එකතු අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද ඒක අපි බැංකුවට යවන්න ඕනේ. ඊට පස්සේ බැංකුවෙන් සමහර විට ඒක වින් වින් කරලා සේවකයන්ගේ ගිණුම් වලට දානව වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ මුළු වැටුප අපිට ගණනය කර ගන්න පුළුවන් සමානයි. ඒකට අපි අර කලින් කතා කරපු සූත්‍ර නෙමෙයි අපි මෙතනදි ශ්‍රිත. ශ්‍රිත එහෙම නැත්නම් අපි කියන ෆන්ක්ෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. Excel වල බහුලවම භාවිත වෙන ෆන්ක්ෂන් එකක් තමයි sum කියන ෆන්ක්ෂන් එක. එහෙම නැත්නම් සමස්තයක එකතුව කියන එක තමයි අපි මේ sum කියලා කියන්නේ. එතකොට අපි sum කියලා type කරනවා. එතකොට අපිට ඒ වගේ මේ Excel වල භාවිත කරන ශ්‍රිත කීපයක් එනවා. මෙතනින් මම මේ sum කියන එක තෝරගන්නවා. එතකොට මෙතන cursor එක blink වෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ මේ උඩම ඉඳලා පහළට විදිහට click මේ click කරලා drag කරගෙන එනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ 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 පෙන්වන්නේ පරාසය I7 I මේ I column එකනේ. I column එකේ 7. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් I column එකේ 16 දක්වා තමයි sum එක ගන්න ඕනේ. හරි. ඊට පස්සේ වරහන වහනවා, enter කරනවා. මෙන්න අපිට එනවා මුළු එකතුව අපිට ඇවිල්ලා තියෙනවා 42246 කියලා. ඉතින් ඕනනම් අර අපිට මේ සත ප්‍රමාණය ඕනනම් එක සතයකට අපිට තියන්න පුළුවන් මෙන්න මෙතනින් මේ ඉන්ක්‍රීස් ඩික්‍රීස් ඩෙසිමල් වලින් අපිට ඕනනම් මේ එක සත ප්‍රමාණය අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ගණිත මේ සංඛ්‍යා ටික විතරක් අපි සිලෙක්ට් කළා. ඔහොම කරොත් සත එකක් දක් මේ එක දශම ස්ථානයක් දක්වත් මෙතන දශම ස්ථාන දෙකක් දක්වත් අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ
මේකෙත් අපිට උනන් සම්මෙක් ගන්න පුළුවන් මොකද සේවකාර සාධකාර මුදල්ට කොච්චර ගෙවන්න ඕනද කියන එක ඒතර අපිට දැනගන්න පුළුවන් මේ මාසෙට අර වගේම අපි ක්ලික් කරලා ඩ්‍රැග් කරලා එන්ටර් කරනවා එතකොට අපිට ඒ ප්‍රමාණයත් ලබා ගන්න පුළුවන් එතකොට මේ වැයත් අපිට ඕන නම් එකතු ලබා ගන්න ඕන නම් දැන් මේ එකින්කට එකතු ලබා ගන්න ඕන නම් අපි මේ එකින්කට සම්මෙක හොය හොය යන්න ඕනේ නැහැ මෙතන ක්ලික් කරනවා ක්ලික් කළා මම මේ පැත්තට ওই විදිහට ඩ්‍රැග් කරගෙන යනවා එතකොට මේ හැම තීරුවකම එකතුව ඔයගොල්ලන්ට පේනවා ඇති ඇවිල්ලා තියෙනවා දැන් දැන් මේ වගේ එකක් මේ පැයක ගෙවීම කියන එකට අපිට දශම ඕන නැති නිසා මෙතනින් අපිට මේ දශම ප්‍රමාණය ඉවත් කරන්න පුළුවන් මේ වැඩ කළ පැය ගන්න කියන එකට දශම නැහැ නිසා ඒක ඉවත් කරන්න පුළුවන් එතකොට අපිට මේ සම් සූත්‍රෙත් අපි දැන් මේ පැත්තට මේ කොපි කරගත්තා. එතකොට මේ හැමතැනම තියෙන්නේ මේ මේවා එකතුව තමයි මේ හැමතැනකම තියෙන්නේ. හොඳයි අපි මේ වැටුප් වார்த்தාවටම තව අමතර විස්තර ටිකක් එකතු කරගමු. මම මෙන්න මේ තීරු කීපයකුත් තව මේ ටේබල් එකටම අරගන්නවා. මේ වගේ සිලෙක්ට් කරලා මෙතනට ගිහිල්ලා ඕල් බෝඩර්ස් දාගන්නවා අපේ ටේබල් එකට මේ ටික දාගන්නවා තව පොදු විස්තර ටිකක් හොයා ගන්න අපිට මේ ශ්‍රිත එහෙම නැත්නම් ෆන්ක්ෂන් එක්සෙල් වලදී භාවිත කරන්න පුළුවන් ඒ ෆන්ක්ෂන් එකක් මම මෙතනදී කියලා දෙන්න යන්නේ තව ඒ වගේ ෆන්ක්ෂන් කීපයක් ඉතින් අපි හිතමු මෙතන මේ අපිට වැඩිම වැටුප කීයද කියලා අපිට හොයා ගන්න ඕනේ අපිට එතකොට මේ මැක්ස් කියන එක පාවිච්චි කරන්න පුළුවන් අපි හිතමු වැඩිම වැටුප ඊට පස්සේ අඩුම වැටුප ඊළඟට සාමාන්‍ය වැටුප ඊට පස්සේ සේවකයෝ තව කොච්චර සමස්තයක් විදිහට ආයතනයේ සේවකයෝ කී දෙනෙක් මාසේ ඉති පඩි ගන්නවාද ඒ කියන්නේ කවුන්ට් එක සේවකයෝ කී දෙනෙක් ඉන්නවද හරි වගේ දේවල් සාමාන්‍ය වැටුප ඊට පස්සේ සේවක සංඛ්‍යාව හරි එතකොට ওই වගේ විස්තරයක් අපිට හොයා ගන්න ඕනි කියලා හිතමුකෝ. ඒවා අපිට හොයා ගන්න ඕන නම් දැන් වැඩිම වැටුප කියන එක අපිට පුළුවන් සමානයි. ඒකට භාවිත වෙනවා මැක්ස් කියලා. මැක්ස් කියන මැක්ස් කියන ශ්‍රිතය තමයි ඒකට පාවිච්චි කරන්නේ වැඩිම වැටුප කීයද කියලා හොයා ගන්න. එතකොට අපි ඒක මැක්ස් කියන ශ්‍රිතය භාවිත කරලා ওই විදිහට මේ වැටුප් තීරුව අපි හොයන්න ඕනේ. ශුද්ධ වැටුප් තීරුවෙන් අපි හොයනවා කියලා හිතමුකෝ. හරි එතකොට ඔය ටිකෙන් ඔහම ඩ්‍රැග් සිලෙක්ට් කරලා ඩ්‍රැග් කරගෙන ආවහම අපිට වැටෙනවා i7 ඉඳන් 17 වෙනකන් අපි මේක වහලා එන්ටර් කරනවා අපිට වැඩිම වැටුප 4200 sorry අපි මේ ටෝටල් එකත් එක්ක කරන් තින්නේ අපි ටෝටල් එක නැතුව ඕනේ ගන්න හරි එහෙම අපිට වෙනසක් කරගන්න ඕනොත් අපි කරන්න ඕනේ මෙතන අපි මේ විදිහට ක්ලික් කරනවා ක්ලික් කරලා මෙන්න මේ ෆෝමියුලා බාර් එකට ගියාම ගිහිල්ලා මේ 17 කියන එක වෙනුවට අපිට ඕන නම් ඒක වෙනස් කරන්න පුළුවන් ඒ රේන්ජ් එක අපිට ওই විදිහට මේ රේන්ජ් එකේ 17 වෙනකොට අපිට 16 ටයිප් කරාම හරි එතකොට අපිට එනවා වැඩිම වැටුප ලබන්නේ 6200 sorry 6440ක් තමයි වැඩිම වැටුප. ඒතර අඩුම වැටුපත් අපිට ඒ වගේ ගන්න පුළුවන්. එතකොට ඒකට අපි පාවිච්චි කරනවා මින් කියන ශ්‍රිතේ මින්. මින් කියලා ටයිප් කරාම අපිට පේනවා අපි ඒක ක්ලික් කරාම එනවා ශ්‍රිතේ. අපි ඒ පරාසයම අපි තෝරනවා. මෙතන ඉඳන් මෙතන තීරුවට පස්සේ i17 ඉඳන් i16 දක්වා අපිට ආවම වැටුප 2438 කියන එක එනවා සාමාන්‍ය වැටුප. ඒතර සාමාන්‍ය ගයක් ගන්න එක කරන්න පාවිච්චි කරන්නේ අපිට Excel වලදී පාවිච්චි කරන්න පුළුවන් average කියන ශ්‍රිතේ එක මෙතන තියෙනවා අපිට average කියලා. එතකොට average එක අරගෙන අපිට බලන්න පුළුවන් අර ටිකම සිලෙක්ට් කරලා සේවකයන්ගේ සාමාන්‍ය වැටුප කීයද කියලා. එතකොට එක සේවකයෙක්ගේ සාමාන්‍ය වැටුප වෙනවා 4224ක්. ඒ කියන්නේ සේවකයෝ සියලු දෙනාගේ වැටුප එකට එකතු කරලා සේවකයෝ සංඛ්‍යාවෙන් බෙදුවාම අපිට සාමාන්‍ය වැටුප ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි ඊළඟට අපි බලමු මේ කවුන්ට් ෆන්ක්ෂන් එක. කවුන්ට් කියන ශ්‍රිතේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා. සේවක සංඛ්‍යාව. දැන් අපිට මේ ආයතනයේ සේවකයෝ කොච්චරක් ඉන්නවද කියන එක හොයා ගන්න පුළුවන්. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් count කියන ෆන්ක්ෂන් එකක් තියෙනවා Excel වල. අපි ටයිප් කරනකොටම count කියන ෆන්ක්ෂන් එක එනවා. ඒතර අපිට මේ මෙන්න මේ වැටුප් ප්‍රමාණයෙන් හොයා ගන්න පුළුවන් මෙච්චරක් වැටුප් ලැබෙනවා නම් සේවකයෝ මෙච්චරක් ඉන්නවා කියලා. එහෙනම් අපි ඒකේ range එක විදිහට මෙන්න මෙතන ඉඳන්
මෙතන ක්ලික් කරලා ඉවර වෙලා කර්සර් එක බ්ලින්ක් වෙන්න ඕනේ මෙතන අනිවාර්යෙන්. මේ කර්සර් එක බ්ලින්ක් වෙවි තියෙනකොටම අපි මෙතන මෙහෙම රේන්ජ් එක සිලෙක්ට් කර ගන්න ඕනේ. හරි. එතකොට 17 ඉඳන් 17 වෙනකම්. හරි. ඊට පස්සේ මම මේ වරහන වහලා එන්ටර් කරනවා. ඔව් 11 දිනක් ඔව් මම එකතුවත් අරගෙන තියෙනවා. හරි. සෝරි. එතකොට 17 නෙමෙයි 16 දක්වා. 16 දක්වා. රයිට්. එතකොට අපිට එනවා 10යි කියලා. එක්සෙල් වල ෆන්ක්ෂන් 1000 ගාණක් තියෙනවා. නමුත් අපි මේ බහුලවම භාවිත කරන කීපයක් තමයි මම මෙතනදී මේ ඔයාලට කියලා දෙන්නේ. අපි ඉස්සරහා පාඩමකදී අනිත් අපිට පොදුවේ අවශ්‍ය වෙන ෆන්ක්ෂන් පිළිබඳව අපි සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් අපි මේ පාඩමේ ඉතුරු කොටස 3 වෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. පාඩම නරඹපු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි.